ඒ පොල්ලෙල ගෙරවෙන එක ගේන කොටනේ එතකොට ඉතින් අපි වතුරු බීර මේකම බඩ කිටි වතුරු බීර ජීවත් වෙන්න පුළුවන් තුරුන් කුමාර වෙනතර ඉතින් මොකද කරන්නේ ඒ බඩ කිටි වල වතුරු ටික බඩ කොට විනාඩි පහක් ගත වෙනක නැතු වෙනවා ඉතිගේ බඩ කිටි වෙනවා අමු ගල්ලපු කාමුත් අම්බල කාලා තියෙනවා අමු ගස්ලබු රුවන් කුමාර බඩගින්න නිවා ගන්න අමගස් ලැබු කාලද එරේ මොකක් බඩගිරි බඩගිරි වල මම බඩගිරි වල සම්බල වෙන්න දෙන්න ඉතින් එලාට ගෙනල්ලා මම ඉතින් ඉන්නට වර්ෂික දෙනවා මේ කවුරු කවුදද එතකොට ඉන්නේ දැන් අර වහිනවා ඉන්න මල්ලි ආරයට ගිහින් දැම්මා මමයි පුතයි මල්ලි ඉන්නේ මේ ඔයාගේ පුතාද මෙහි ඔව් එතකොට මහත්තයා මොකද ඉන්නේ මම ඇහැරලා පුතා පොඩි කාරයි පුතා පොඩි කාරයි එතකොට කවුරු කවුදද මේ ඉන්නේ මමයි පුතයි පුතා ඉන්නේ වෙන කවුරුත් නැහැ වෙන කවුරුත් නැහැ මල්ලි මල්ලි ඉන්නේ බලමුද ඇතුල පොඩ්ඩක් ආ බලන්න ඇතුලට එකම बेद ඉන්කොච්චර කල් වගේ වෙනවද? දැන් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක් වෙනවා. දැන් වයස කීයද ඔයාට? මට 37. 37ක් වෙනවා. 86. ඔව්. දැන් අවුරුදු කී ඉඳලාද මේ ඔය ලෙඩේ තියෙන්නේ? මට මහත් අවුරුදු 3ක් කියලා වගේ තමයි මට මේ දියවැඩියාව තිබ්බා. හා හා. ඊට පස්සේ නැගිටින්න බෑ papu මහත් කියලා එහෙම එහෙම තිබ්බා ඊට පස්සේ කොහෙද වැලිමලි නම මොකද්ද ඔයාගේ මගේ රුවන් කුමාර රුවන් කුමාර සහෝදරයෝ නැද්ද රුවන් එතකොට තවරු මම විතරයි ඉන්නේ ඔයා විතරයි ඉන්නේ ඔයයි අම්මා එතකොට මේ ගෙදර තමයි ඉන්නේ මාමා මාමා ඉතින් මෙතන තැමින මම මියක් තියාගෙන යක් තියාගෙන ඉඳ අමාරු ඉන්න අරයගෙන හොලා ඉදි ගියා
රෝද පුටුව මේකද? ඔව් ඒක යන්නේ මේ හරියට. අර ගෙනත් දුන්නේ එක එක හයිය මදි. හයිය මදි. මේකෙන් කොහොම හරි ඔය නාවන් දෙක් කියනවා තෙන්නට. හා හා. ඔයාලගේ තැන්න වතුරවත් නැහැ. ඔව්. දැන් උයහා පියා ගන්න ඔක්කොම කරන්නේ මේකද? ඔව්. මම කියලා මම වැඩට යන මහත්තයා මට බේසික් ගන්න දෙපෑ. ආ. ඒකත් හැමදාම නේ සතියකට දවස් දෙකක් තුනක් වාඩි. දැන් සතියක් විතර වැඩ නේ. බලාගෙන වැටේ. වැටේ. සාමාන්‍ය දැන් මාසෙකට කියන්නේ සතියකට බෙහෙත් ගන්න නම් මනම් ඒ වගේ මොන වගේ වියදම් යනවද? සර් මට බෙහෙත් ගත්ත බෙහෙත් සල්ලියට ගත්තා සර්. ක්ලිනික් එකට ගිහින් ඉන්නේ. අයිද සතියක් විතර නේද? ඒකට අතිය දන්නේ නැහැ. ඔව් අයිද මේ කකුල මෙහෙම පල්ලා තිබ්බේ මහත්තයෝ මම තමයි මේක මෙතනින්ම කපන්න ඕන කියපු කකුල මහත්තයෝ මම හිතුවා මගේ පොඩි පුතා හිටියා. මම ටියුබ් එකක් බා ෆාමසියට ගිහින් ඔක්කොම බඩු ගෙනත් දීලා මහත්තයෝ මම තමයි මේ තුවාලේ හොඳ කරේ. ඔව් මම තමයි යව කකුල අරගෙන කකුල කපන්න ඕනේ කිව්වා. කණුව තියලා තිබ්බා. කකුල ඒ ගාන ඩොට් එක කිව්වා කපන්න ඕනේ කියලා. ඒ ගාන මෙයා කිව්වා මං එල්ලීලා මැරෙනවා ලොකු අම්මේ මම නම් යන්නේ ස්පිතාලට කියලා. පස්සේ මම්මා ඊට උන මට සල්ලි තිබ්බා මම පොඩි පුතා ඒවලා. ඔව්. මං ගිහිල්ලා මෙගෙනල්ලා ගාව මම මේ කකුල හොඳ කරේ. හ්ම්. දැන් එහෙම දෙයක් වුණොත් දැන් ආයේ මේ මෙතන චූටි තුවාලයක් තියෙනවා. මං හිතී බය ඉන්නේ මට යෝ මේ. ඔව්. ඒකනේ බේත් ටිකක් කරගන්න නැති වෙයි කියලා. හ්ම්. සුවන් කුමාර දැන් කොච්චර කල් වගේ වෙනවද ලෙඩ වෙලා? දැන් අවුරුදු 4ක් විතර වෙනවා. අවුරුදු 4ක් විතර වෙනවා. 3ක් විතර. 3ක් විතර වෙනවා. දැන් රුවන් කුමාරට මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? මට ඉස්සෙල්ලා මට නැගිට ගන්න බැරි එකම කරලාගෙන ඉරලන්න මට මොන හරි දෙයක් මට බේත් ගන්නවත් මට තල්ලි නැහැ ඇත්ත කතාව මාත් අම්ම වැඩ කරුවොත් තමයි දවස් දෙකක් තුනක් වැඩ කරුවොත් තමයි එමෙ වෙලාවකට වයින්ව නැති උනා බේත් අද ගන්න විදියක් නැහැ මාත්. රුවන් කුමාර කලින් බැඳලා හිටියේ කොයි කාලේ? දරුව බලන්න එන්නේ නැද්ද? නෑ කවුරුවත් එන්නේ නැහැ මත්. 2015 මොබ් බැඳ. නෝනා බලන්න එන්නේත් නැහැ. නෑ. එතකොට දැන් බෙහෙත් හේත් ගන්නවත් මොකුත් මුදලක් නැහැ. නෑ සර්. කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. නෑ. මං දන්දාතර වෙලා ඉන්නේ. ගොඩක් මාතලක මොනවා හරි මට බේට් ගාන කැන්නේ එහෙම කරලා දෙන්නවා. රුවන් කුමාරට අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මම බලාපොරොත්තු වෙන්නේ ඉන්න තැන ඉන්න තවතක් තේම තමයි. ඒගොල්ලෝ බේට් එකක් ගන්නා නම් මොනවද මම කරලා බලාපොරොත්තු වෙන්නේ නේද? ගොඩක් පිස්සරේ මාර මාමටත් ඒ වගේ තමයි මාමද මාමට මේ මාරි මේ කතා බහ කරලා මාත්ලාට ඕව කරලා දුන්නේ. අයි බලමු රුවන් කුමාර ඔයාගේ මේ විස්තර ටික කට්ටියට දැනුවත් කරලා. දැන් රුවන් කුමාර වයස 37ක කියන්නේ ඉතින් ලොකු වයසක් නෙමෙයිනේ. ඇත්තටම තරුණෙක්.
කියන්නේ රුවන් කුමාර ලෙඩ වෙලා හිටපු කෙනෙක් නෙමෙයි නේද? අවුරුදු 3කින් තමයි රුවන් කුමාරට මේ තත්ත්වය උදා වුණේ. ඉතින් දියවැඩියාව කිය මේ හැම දෙයක්ම රුවන් කුමාරලාගේ මාමාද මේ එතකොට? ඉතින් රුවන් කුමාරලාගේ මාමා එතකොට රුවන් කුමාර ඔක්කොම බලාගන්නේ තමන්ගේ අම්මා. අපේ අම්මා බලාගන්නේ යාට වයිර වෙලාවට වැඩ ඇත්තටම නේද? අය පොල්ලෙල ගෙන වෙනස ගේන කොට නේද? එතකොට ඉතින් අපි වතුරු බිබියාර මේ තම බඩ කිටි. වතුරු බිබියා ජීවත් වෙන්න පුළුවන් රුවන් කුමාර. බෑතර ඉතින් මොකද කරන්නේ? බඩ කිටි එකට වතුරු ටික බොන කොට විනාඩි 5ක් ගෙදර එක. නැතු වෙනවා ඉතින් ගේ බඩ කිටි එනවා. අම්මට වයස කීයදම්ද දැන්? මට 60යි. 60ක් වෙනවා. අමු ගල්ලපු කාමුත් අම්බල කාලා තියෙනවද? අමු ගස් ලබු. ඔව්. රුවන් කුමාර බඩගින්න නිවා ගන්න අමු ගස් ලබු කාලද? ඔව් නේ මොකක් බඩගිනි බෙරිවල මොකක් බඩගිනි අම්බල වෙන්නේ. ඉතින් ඇලට ගෙනල්ලා මං ඉතින් මෙයාට බත් ටික දෙනවා. දැන් අම්මේ අපි දවස් දෙක තුනකට කන්න හාල් ටිකක් බලු ටිකක් පාන් පිටි ටිකක් අල ලූණු පරිප්පු මේ හැමදේම ගෙනලා දීලා තියෙනවා. ඉතින් අපිට ওই විදේශගත වෙලා ඉන්න අර ඉස්සලා නම කියපු කට්ටිය තමයි දුන්නේ. ඉතින් එයාලට ඇත්තටම ගොඩක් පින් සිද්දෙනවා. අපි බලමු මේ වීඩියෝ එක දාලා ඉවරලා මිනිස්සු දැනුවත් කරලා ඔයාලට යම් කිසි දෙයක් කරන්න. ඉතින් ඔයාලා ඉල්ලන්නේ සාමාන්‍ය කාමර දෙකක්වත් හදලා දෙන්න කියලානේ මේ ලෙඩු දෙන තියාගන්න නේද? ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න තමයි පොඩිවට බලාපොරොත්තු වෙන්නේ. රුවන් කුමාරය නම් අපි ගිහිල්ලා එන්න. අපි බලමු ඔයාලට මොන හරි යම් කිසි උදව්වක් කරලා දෙන්න. එන බුස්සර් නයි ඈ. අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? දත්සෝපුර. දත්සෝපුර තාම්මික ගම. වාසම. ගු 21 තාම්මික ගම වාසම. අංක 21. ගම. ඔයාට දැන් මොකද්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මොකද තියෙන්නේ ඉස්නේදුරුල්ලා ගර්භිත දරිත්‍රි පල්ලේ ළඟට ගන්නවා. ඔව්. දැන් වයස කීයක් වගේ නේද? දැන් 37. 37ක් යනවා. එතකොට බැඳලාද ඉන්නේ? බැඳලා ඉන්නේ. බැඳලා. බබාලා හිමි ඉන්නවද? එක්කෙදි පුතෙක්ද? පුතෙක් ඉන්නවා. එයාලා කොහෙද ඉන්නේ? බැලිමඩේ මොකක්ද යන්නේ? අහහ. කලින් වයි එහෙට හිටියේ. ඔව් හිටියේ. දැන් එතකොට මේ ගියේ කවුරුත් එක්කද ඉන්නේ? මායි අම්මයි. අම්මයි. ඔව්. මෙයා කවුද? මම. මම. එතකොට ඔයාලා තුන්දෙනාම තමයි ජීවත් වෙන්නේ. දැන් අවුරුදු 3ක් වෙලා ඉන්නම් අපි තුන්දෙනා හැමතැනම ඇවිදලා තමයි බල්තනියාගේ පුතා. අපේ පොළ පුල් කුලිය කුලිය රජිය මාත් අපි කිව්වා අපිට කුලිය කියවන්න. අර කුලිය කරනවා කියන්න බෑනේ. ඔව්. ඔයා බඳලාද? නෑ මම බඳලා මම බඳලා මනේ. මේ අක්කයි මාතෙන් නැතුනට පස්සේ මම මෙයාට ආවා. ඔව්. ඔයාගේ වයස කීයක් වගේනවද? මට දැන් 48ක් විතර වෙනවා. 47ක්. ඔයාට අංශභාගය හැදලා කොච්චර කල්ද ඉන්නේ? 3ක්. 3ක්. 4ක් විතර වෙනවා. 4ක් විතර වෙනවා. එතකොට ඔයාලා දැන් කන බොන දේවල් ඒවා කුලිය වැඩ කරගත්තොත් මේ වැඩ කරගත්තොත් තමයි. මම කරුවා නැත්තම් මේ දැන් නම් මෙයාට අක්ක දෙනවා අයියා. කොමාරියට කන්න දෙනවා. ඔව්. ඉතින් මං හොයාගන්න එකෙන් පිරිමහල මං බඩගිනි හිටියත් ඉතින් මෙයා ලෙඩානේ. ඒත් ගන්න දෙනවා. කන්න දෙනවා මේ දෙන්නේ. හා. ඉතින් තාක්ෂයක් වැඩනේ. ඔයාලට ඒතකොට අත්වැසුම අනම්මනම් ඒව මොකද තියනවද? තියනවා. අත්වැසුම මට තියෙන මාර්ගස්තන්. ඔව්. මේ පෙරේද හැදින්. ආ රෝගාතුරාන මනම් මෙයාලට ආබාධිත ඒව දීවන්නේ. දීවන මොකද දෙන්නේ නැහැ. ඒකත් මේ දැන් මාස 3ක් කියලා ඉඳන් අස්සසුම දැනන්නම් කලින් මුද්දරයක්වත් මොකවත් තිබ්බේ නැහැ. ඒතකොට මහත් යන තියලා කොච්චර කල් වගෙනාද? මෙයා පොඩි කාලේ නේ. පොඩි කාලේ හිටුණා. දැන් ඔයාලා සාමාන්‍යයෙන් අපෙන් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ අපිට මාත් වෙන මොකක් නෙමෙයි බලාපොරොත්තු අපිට කඩතින් නිවියන්නේ ජීවිතෙන් ගේ කතා ගන්න. ඉතින් කතා ගන්න මොනවද කරගන්න තම ඕනේ. අපි ලෙඩුනේ අපිට කෑ ගන්නකොට කිං අපිට කෑ ගන්නවා ඉතින් අපේ නෙඩු ඉඳ අපිට නිවැරදිලා ඉන්න තියෙනවා.
දැන් ගමේ කට්ටිය ආනම් මනම් එහෙම කවුරුත් උදව් පදව කරන්නේ නෑ නෑ එමු නෑ කවුරු රජයෙන් කවුරුත් ඇවිල්ලා බලලා ආයෙත් කළා දිනවා මං ඒජි ඔෆිස් එකටත් තුන් හතර ගමන ගිහින් තියලා දිනවා හා හා ඉන්න තැනක් ඉන්න තැනක් ඉන්න තැනක් ඒ වගේම රුතුනෝ ඉරිබාර කන්තලේ හාමුදුරුවන්ටත් හා ඉන්න තැනක් ඒ මොකත් ආර ලැබිලා නෑ වෙලාවකට කරුණේ බලා අපිටවත් ගන්න තල්ලු දැන් දැන් වල ඉතින් ඉන්නවා හොඳයිද මේ වාගේ තියෙන රෝද පුටුවක් තිබ්බනම් හොඳයි අර සුසු පාට එක එක පයින් නම් එතන ගන්නවම ගන්නවමද පන්සලෙන් ගෙන දුන්න එක හා මම දුන්නා කියලා වැඩන්න හා දැන් උදේට කාලාද දවල්ට කාලාද සමු කෑවේ නේද ආ කෑවේ නේද අම්මා මේ 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 ගේ තමයි උයා පිහ ගන්න ඔක්කොම කරන්නේ දෙමෙ න ඔක්කොම නේ පොළොව ටිකක් දිරලා ගිහිල්ලා දැන් අවුරුද්දක් කාමර දෙකක් වගේ හදාගන්න මේකේ ඉඩ පහසුකම් තියෙනවා නේද? ඔව් තියෙනවා තියෙනවා. මේ මේ කෑ මේ ඇලේ මේ කොටස මේ දිගටම දීලා තියෙනවා. ආ මෙයාට දීලා තියෙනවා. ලියලම දුන්නා. අක්කර කාලේට වැඩි. ආ ලියලම දීලා තියෙනවා. ලියලම දීලා තියෙනවා. අක්කර කාලේ තෝසක් හතක් තියෙනවා. එයා මැරෙන්න කලින් කීවා. දෙන්න කීවා. ලියලම දීලා තියෙන දැන් මම පාරක් දෙන්න ඉන්න උතනින් මෙහාට එන්න කෑ ගිලෙන්න බෑනේ. ඔව්. මම ඉන්න අතරේ එකක් කළා දෙනවා. එතකොට අපෙන් බලාපොරොත්තු වෙන්නේ ගේ කෑල්ලක් හදලා දීලා ඉවරලා මොන හරි ඒ වගේ දෙයක් කරලා දුන්නා නම් ඔයාලට මේ පිටිද වෙනවා හා ඔව් ඒ ටික කරතෙමින් නැතු ඉන්න ඉන්න එතකොට ලිඳක් කන මනගේ යමුකුත් නැති මේ ස්ටෙප් ලයින් ලයින් වෙන්නේ රුපියල් මේ 30000ක් ඕනේ වතුර ගන්න වතුර ගන්න 30000ක් ඕනේ අයිබවන් කුරුණෑගල ලංකා පවුර අපි අද ඇවිල්ලා තියෙන්නේ නීරාවිය දම්සෝපොර කියන ගම්මානයට ඉතින් අපිට මෙහෙ එන්න මුලින්ම දැනුම් දුන්නේ අපේ නීරාවි ඉන්න ගල්වල මාමා කියලා තමයි අපි කියන්නේ ඉතින් මාමා තමයි අපිට මෙන්න මේ ආබාධිත දෙන්නගෙන දැනුම් දුන්නේ ඉතින් ඒ වගේම මේ අම්මගෙන ඉතින් මෙයාලා ඉන්නේ මෙන්න මේ කුඩා නිවසේ තමයි ඉන්නේ ඔයාලට පේනවා ඇති මේ නිවසේ දැනට පොල්ලතු වහලා තියෙන්නේ කාමර කෑලි දෙකක් තියෙන්නේ ඉතින් බිත්ති අඩි 5ක්වත් උස නැහැ ඇත්තටම පොල්ලතු වලින් ඇතුළට ගියපාවම අහස පේනවා ඉතින් මේ අයියත් මේ සහෝදරයත් තමයි ඉන්නේ ඉතින් මේ මෙයාට අංශ භාගය හැදිලා එතකොට මේ අපේ සහෝදරයාට වයස 37ක් වෙන්නේ ඉනෙන් පල්ලෙහා පණ නැහැ ස්නායු දුබලතාවයක් තියෙනවා ඒ වගේම දියවැඩියාව රෝගය තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම බලා කියාගන්නේ මේ අහිංසක අම්මා. ඉතින් මේ අම්මට මේ දෙන්නව බලා කියාගන්න ඔක්කොම කරගන්න අපහසුයි. මොකද අම්මටත් හරියමන් රැකියාවක් නැහැ ඇත්තටම. එදින්දා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට දැනුවත් කරන් පස්සේ ලංකා පවුර අපි තෝරගත්ත මේ පවුල උදව්වක් කරන්න අවශ්‍යම පවුලක් කියලා. ඉතින් අපි කුරුණෑගල ඉඳලා මෙහෙට එද්දින් අපිට විශේෂයෙන් කියන්න ඕන අපි එද්දින් නිවසකට නිකම්ම යන්නේ නැහැ කණ්ඩ බොණ්ඩ බඩු ටිකක් මොනවාරි අරන් යනවා මොකද දුප්පත් මිනිස්සු ඉන්නේ දැන් අද එද්දින් තාමත් දවල්ටවත් කාලා නැහැ උදේටත් මඤ්ඤොක් අද මොනවද කාලා තිබුණේ ඉතින් ඒ වගේ දවස ගෙවා ගන්නේ බොහොම අමාරුයෙන් මොකද බෙහෙත් හේත් ගන්නවත් යන්න එන්න විදිහක් නැහැ තමන්ගේ දුක තමන්ගේ කටින්ම කිව්වා ඉතින් මේ අය ඔයාලගෙන් පුළුවන් නම් ඉල්ලන්නේ මේ අයට කාමර දෙකක්වත් පොඩි නිවසක් හදලා දෙන්න කියලා ඉවරලා මෙයාලට කියන්නේ පාඩුවේ හිතේ සැනසීමෙන් ඇතුළට වෙලාවත් තෙමෙන් නැතුව ඉන්න කියලා වෙලා. මොකද වහිද්දින් තෙමෙනවා කියන්නේ ලෙඩෙකුට ඇත්තටම අහට මෙහෙට යන්න එන්නවත් අමාරුයි. ඒ වගේම පින්වන්ත කවුරු හරි ඉන්නවා නම් මෙයාට මේ රෝද පුටුවක් මේ රෝද පුටුව තියෙන එක අබලම් වෙලා කැඩිලා යන්න එන්න මුකුත් කරන්න බෑ. ඉතින් රෝද පුටුවක් වගේ පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපි උපයා ගන්න ධනයෙන් යම්කිසි ගිලන් වෙලා ඉන්න එක්තැන් වෙලා ඉන්න රෝගියෙකුට උපස්ථාන කරන්න පුළුවන් නම් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න ඔයාලට ඒක ගොඩක් පින් සිද්ධ වෙනවා. මොකද තමන්ගේ අම්මා වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, සහෝදරයෝ වෙනුවෙන්, තමන්ගේ පුතෙක් වෙනුවෙන් ඒ අය සිහිපත් කරලා
මෙන්න මේ වගේ අහිංසක දුප්පත් අයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් පිං සිද්ධ වෙනවා. ඉතින් ලංකා පවුර අපි තරුණයා විදිහට අපිටත් අපේ අය රැකී ආරක්ෂා කරන ගමනොත් ඉතින් අපි පොඩි කාලයක් වෙන් කරලා මේ වගේ කට්ටිය බලන්න එන්නේ ඒ දෙයින් අපිටත් පිං සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලටත් මේ අයට උපස්ථාන කරනවා නම් අපි ජීවත් වෙලා ඉන්න පොඩි කාලේ ඇත්තටම ඒක ලොකු සතුටක් ලොකු පිනක් සිද්ධ වෙනවා. ඉතින් මේ අය ඉල්ලන්නේ පුළුවන් නම් අනේ මහත්වෝ අපිට කාමර දෙකක් හදලා දෙන්න කෑමට බීමට බඩු ටිකක් ලබා දෙන්න ඒක ලොකු පිනක් වෙනවා කියලා. ඉතින් ලංකා පවුර අපිත් මේ පින්කමට සහභාගී කරගෙන පුළුවන් කට්ටිය ලංකා පවුර අපිට කතා කරන්න අපි සූදානම් ඔයාලත් එක්ක එකතු වෙලා මේ අම්මලට මේ සහෝදරයෝ දෙන්නට ඉතින් තමාගේ පුතාට යම් කිසි කාමරයක් දෙකක් හදලා දෙන්න හිතට යම් කිසි සහනයක් කරලා දෙන්න. ඉතින් ඒ දෙයට උදව්වක් කරන්න පුළුවන් නම් ඇත්තටම මහඟු පින්කමක් කියලා ලංකා පවුර අපි ආදරෙන් මතක් කරනවා. කියන මාතෝ මගේ මල්ලි මගේ පුතයි තවෙත් කරන්න මට කියදන්නේ අපිට ඉඳගන්නේ තෙමිදි මේ අපි ඉන්නේ මගේ ලැබු දෙන්න තියාගෙන ඉඳ විදියන්නේ මට ගයක් තම බලාපොරොත්තු වෙන්නේ අපිට ජීවත් වෙන්නත් විදියන්නේ බෙහෙත් වලටත් යනවා දෙන්නටම මාසෙකට බැරයක් දෙන්නම හොස්පිටල් එකට අරන් යන්න ඕනේ ඒ වට වියදන්නේ පංගවදාසට ගෙනියන්න වියදම් ඇත්තෙමනේ කිසිම කෙනෙකුගේ සහනයක් තිබෙන්නේ මං මේ මට අය කෙනෙක් කියලා තමයි මේ මහතුරුලට මං දැන්නේ මේ ඉතින් මේ කට්ටිය ඉන්නේ මෙන්න මේ නිවසේ ඔයාලට පේනවා ඇති ඉතින් උඩ බැලුවම පස්සේ ඇත්තටම අහස පේනවා පොල්ලතු ටික දිරලා ඉතින් මාවත් ඉන්නවා පේනවද දන්නේ නැහැ හරිම කරුවලයි ඇතුළ ඉතින් මේ දෙමාපියෝ ඇත්තටම ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් අනේ මහත්වෝ ඉන්න කාමර දෙකක්වත් හදලා දෙන්න කියලා වෙලා ඉතින් මේ පේනවා ඇති ව්‍යා පියා ගන්න තැන් මේ අම්මා ඉතින් පැදුරු දාගෙන මේ නිදා ගන්න තැන මේ මේ පැදුරු දාගෙන තමයි අම්මා නිදා ගන්න මේ රෙදි ටික තියා ගන්න තැන මදුර කොයිල් එකක් ගහගෙන ඉතින් මේ විදිහට තමයි ජීවත් වෙන්නේ ඉතින් ලංකා පවුර අපි උදව්වක් අවශ්‍යම කෙනෙකුට තමයි ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්නේ ඒක අම්මා මෙහා පැත්තම නිදා ගන්න නේද ව්‍යා පියා ගන්න අපි බලමු අම්මේ කාට හරි ඉන්න ඇයි කියලා ඉවරලා අම්මට මොකක් හරි සහනයක් ගෙනලා දෙන්න බලමු සල්ලි අපිට දුන්නේ කියන්නේ අපේ සල්ලි නෙමේ අපිට කියන්නේ දුප්පත් පවුල් දැක්කම යම් කිසි මුදලක් දෙන්න කෑමට බීමට බඩු ටිකක් කරන් යන්න කියලා අපිට අපිව විශ්වාස කරලා මිනිස්සු මුදල් දෙනවා මේ රුපියල් 5000 තියාගන්න මෙයාලට දැන් අපි එද්දී බඩු වගේකුත් අරන් ආවනේ කෑමට බීමට දැන් දවස් 3-4කට බඩු ටිකක් තියෙනවා ඒ ටික තියාගන්න එතකොට මේ මුදල් අපිට දුන්නේ විදේශගත වෙලා ඉන්න සලිත මත්සංක මහත්තයයි ඒ මහත්තයාගේ අම්මයි ඉතින් सिद्ध वेनवा नया दुख महान से नुपया गण रस्सा कर ला रट गी सैटो इन ये साल तमा दें एक नुपया पंदा कपी आम देनवाद अभी बलमु अभी मे वीडियो कदाल उद उपकार कट्टीर कथा कर लाला धनवाद कर ला अभी आए दवा सक बलापरुन इन अभी बलापरुन वाला कामर दिखा ඉන්න පුළුවන් විදියට හදලා දෙන්න. ඔව් මාත් අපිට නිගැලෙන්න දින බිවර මේ අක්කේ කොල්ලාපු අපිට නොයි කිව්වා කියලා බයින මාත් ඇත්ත කතා මේක අපිලට බොරු කියන්නේ. ඔව් ඔව්. කොරු කොරු කොරා කොරා ගමඩ බයි මයිස උපදින් කොර ගැවිනේ නේ. ඔව්. උපදින් කොර අක්කේ කොල්ලා හරිද බයින. කොරා මේ ලඟදි මගේ DVD එක උන්නේ. ඔව්. මම ඒවා සිපුටි මං කෙරුව ඉස්සර දිජායල. හා.
අපිට ලෙඩ දුක් කියලා එන්නේ නැහැ නේද අපි දුක් මේ අපිට ඉතින් ලෙඩ දුක් හැදෙනවා මගේ දැන් අතට පහට හයිය තිනෙලා කියනවා මට 60 කීයද කිව්වේ 60 60ක් වෙනවා ඔව් ඉතින් මේ අවුරුදු 60 අම්මා තමයි මේ තමන්ගේ පුතත් අවුරුදු 37ක පුතත් මෙයා මල්ලි මල්ලි රෝගාතුර වෙලා බලාගන්නේ හැම දෙයක්ම කරන්නේ ඉතින් මෙයාලා පුළුවන් නම් වැඳලා ඉල්ලන්නේ ඔයාලට කාමර දෙකක් හදලා දෙන්න කියලා ඉල්ලලා ඉන්නේ සරසිල්ලේ පාඩුවේ ඒ කාමර දෙකටවත් වෙලා ඉන්නම් පුළුවන් නම් බෙහෙත් ටිකක් ගන්න ජීවත් වෙලා ඉන්නකම් සතුටින් ඉන්න කාමර දෙකක් හදලා දෙන්න කියලා තමයි මෙයාලා වැඳලා ඉල්ලන්නේ दुख हिंदी සිංහලට අම්මා දුකක් නෙමෙයි. අපි බලමු මොනව හරි කරන්න. සලිත කියන්නේ ඉතින් මමයි සලිත එක වයසේ තමයි. මමත් 86. බලමු ඉතින් අපිට මේ ලෙඩ දුක් සලිත කිය කිය එන්නේ නෑනේ. නේද? දුක් වෙන්න එපා අපි මොනව හරි අපි ඉන්නවනේ අපි බලමු මොනව හරි කරන්නම් ඔයාලට. මිනිස්සු දැනුවත් කරලා. මල්ලිගේ වාගේ නෙමෙයි ඒක කොච්චර හරි තුන් පැලිය නටන්න ඕව තමයි කියන්නේ. ඔව් ඉතින් කල්පනාව වැඩි වයසක් නෑනේ මෙයාට දැන් නෝන නෑ දරුව නෑ. ඉතින් අර ඕ දැන් ඕ කියන්නේ නෝන්ලා දරුවෝ ඉන්න ඕන දැන්නේ නේද? මිනිස්සේ කමාරු වැටෙන වෙලාවෙනේ. දරුවෝ හැදුවා. ඉතින් ඒ දරුවන්ගෙන් සැලකිල්ලක් නැහැ. නෝනගෙන් සැලකිල්ලක් නැහැ. ඉතින් ඔහොම තමයි අසරණ වුණාම කවුරුත් නැහැ. මම හිටියේ නැත්නම්. ඔව් අම්මා හිටියේ නැත්නම් කවුරුත් නැහැනේ මේ මෙයාට ඉතින්. දෙන්නටම නැහැ. ඔව්. අපි සලිතාය එන්න බලාපොරොත්තු වෙන අනන්න එපා. ඉතින් ඉන්න මොන හරි අපි කරමු අනිවාර්යෙන් ඈ. අපි ගිහිල්ලා එන්නම් එනං ඈ. අපි ගිහිල්ලා එන්නම් මාමි. ඔව් මාත් ගිහිල්ලා එන උසන්නයි ඈ.